වාහි ශී අිමාය අයිබෝවන් එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබරතුොරතුරු ප්‍රකාශය ලයිවැල් සමඟින්. අද ලයිවවල් තුළින් ඔබහම ඕන ම මஞ்சුලවරසිහ මමවිින්ද්‍යාමාරමගේ අදත් මුලින්ම ප්‍රධාන පවත්සිරස්ථල. සුදුවෙන් මාත් ්‍යහසාකච්ඡාව සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ඇමති රාජිතට ඇප. පෙරටුගාමි පෙළපාලිය අවහිර කරන්නේයි ඉල්ලීමක් නොකළ බව අමරිකානු තානාපතිකාරර්යාලය කියයි. චන්ද දිනය තීරණය කරන්න කොමිසම අදත් රැස්වෙයි. දකුණේ ප්‍රදශ හිපයක් බියගැෙන්නු ක්‍රීස් යකා අත්තලැංගුවට එකකුති ජනාධීපතිවරණ සමයේ ආන්දෝල නාත්මක සුදුවයන් මාධ්‍ය සකච්ඡා සිද්ධිය සම්න්ඳීෙන් සැකපිට ්‍රක්්ෂිත බඳනා ගරගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ අතරේක මහයි ස්ත්‍රත් අධිකරණය අදනියෝග කලා. එ අනුව රජත සනවරත්න මහතා රුපියල් ලක්ෂ පහ බැගෙන් වූ, ශරීර ඇප දෙකක් මත මුදාහරණ ලෙයි, කොළම් ාතරේක මහිස්රත්, ප්‍රියන්තලියනගේ මහතා නියෝග කළේ. සුගගේ ජනාතිපතිවරන සමය න්තුරනනාත්මක සුදුවය මද සක්කචාවේ තුන්න්න නිැකරල නම් කරසිට හටපු අමතේ රජිත සසිනරත්න මහතා රක්ෂිත දඳ රගතකිරීමෙන් අනතුරව ඔහගේ නේතියකෙන් අදුම් පතක් දරිපාත් කලා. එම ඇුන් පසුගගේ විසිහත් සලක ැලිම ද න ොමතර මහ ස් ත් ප්‍රියන්තලියනගේ මහ හමුවේ. පසුගගේ විහත් නි පර්ශව සි දිරිපත් කල කරු සලක බලූ අතේ මහ ස්්‍රත් ්‍රියන්තලනගේ හතා සැකකා රජත සිනරත්න මහතාගේ ඇපල්ලිම පිළිබඳ නෝග අද ප්‍රකාශයට පත් කරන බව පැසවා . අනුව අද එඇපනියෝගේ ප්‍රකාශ්ට පත් කරමින් අතේ මහිස්ත්‍රත්වයා පැසුවේ කු දෙෙැම්බර්මස වි හතරවැනිදාා අත්තදගොට ගැනීම සඳහා රතු නිකුත් කිරීම පසුව සැකරු පෞද්ගලිර හලකට ඇතුලත්වීම තුොින් ඔහුධිකරන මගහරයාටයුතු කරඇ බවට පැමිල්ල වින් කරුණුදක්වාඇතිබයි. ඒ දන්ුවමක් ලෙසැකර හිපු අතතිවරයා දින ියමයක්ක් නොමතිව ්‍රක්ෂි බඳධනාාරගත්කිරීමට හැකිියාවක් නොතිබෝ පෙන්වාදදුන් අතරේ මහිස්ත්‍රත්වයා ඒ වතහරු කරන නු තිීදු ගනාවක්ද අධ කරන හමුවේ ගෙන හැරදැක්වා. සකු ෙ ප ති ද ල් ද හැ ්‍ර ත්වයා ඔහුට ප්‍රතික්ෂ කිරීම තරම් ්‍ර කරනු කිසිවක් රි පත් ො ති හන් කලා. ඒ නුවසකකාර රජත රත් හ රප ලක්ෂ පහැගින් පප දක්ත ද හැරීමමටයි නියෝග කලේ නඩුව යලි ලබන සි හයවැනිදා කැදවීම නීමමයි. අතදඩංකොට ගන ලබූ පෙරටුගාමී සමාජපාදී පක්ෂේ පනස්තුන් දෙෙන ඇපමත මුදා හැරතිබෙනවා. ඒ කොළඹ කොටුව මහහිස්ත්‍රා අධිකරණයට ඒඒ පසරුවේ ඉදිරිපත්කිරීමෙන් අනතුරුවයි. අධිකරන නියෝගහ නිරෝධයන නීති කඩතරමින් කොල්ලුපිටේ ඇමරිකානු තානාපතිකාරයයාලේ ඉදිරිපිට, විරෝධතාාවයක නිර්තවමින් සිටේදී, පොලිසිය මෙම පිරිස අතඩංකොට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලබවා. අිරන නියෝග සහ නිරෝධහ නී කඩටම කොල් පිටිය ඇමරිකා තා නපතිකාරයාල දිරිපට සහ කොළඹ ලිප්ට ටරවේ ෝධතාවක නිරතවසිට, පෙටුකාමින් සමාජවාදී පක්ෂ සමාජකින් පනස්තුන් දෙෙකු ඒත්තරගටකන ලැබවා. එම පරිස යේ පස්සවුව කො ම් කොට අධිරන හම දිරිපත් කිරටයි ොල් පිටිය ොලසිිය පී ගත්තේ එම පරිසාතරට පෙට ගම සමජවාදී පක්ෂ ප්‍රධනල කම් ක මා ගනරත් නම් සහ ඒ ප්‍රචාර කලේකම් දුමින් නාග හ ත් කොල් පිටියේ පිහි මරිකා පති කාරයාල ඉදිරිපට ඒයේ පසරුව ෝධතාව නිරත මෙරිකානු කළ ාතික ෝ හ න හ දමින්. මෙ අත ක கொොम्ඹ ெකා ු තානප්‍රතිකායාල නිවේත්නයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සමකාීලෙස විරෝධතා කිරීමට ශ්‍රවීලාංකිකේන්ට සහ සරු දෙනාටඇති අයිතියට එක්සත් ජනපදය සහ යොගියදක්ව බවයි. සාමකම ලෙස විරෝධතා කිරීමට ශ්‍රියයාන්කිකීන්ට සහස් සීලෝ දෙනාට ඇති අයිතිය ඇමරිකා එක්සත් ජනපදේ බෙදාහදාගත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායට අනුකූලියයි නිකුත් කරඇති නිේදනය සඳහන් වනවා. උපුටතාගැනීම. කොළම එක්සත් ජනපද තානපතිකාරයයාලේ ඉදිරිපිට පාත්නු ලැබූ පෙළපාලිය අහිරකිරීම, කොළඹ කොටුව මහිස්්‍රත් අධකරනේ නියෝගයක් නිකුත් කළබව අපිදනමු. එම පෙළපාලිය අවහිර කරනමින් එක්සත් ජනපද තානපති කාරයාලේ ඉල්ලීමක් නොමැත. සෑම විටකමමින් රටේ සිටින තානාපති ආයතන දරනවෑයම් සහ මුහුණ ආරණ පැළඳීම නියමකිීම මහචන රැස්වම් වල විශාලත්වය සීම කිරීම සහ. අනිකුත් ක්‍රියාමාගහරහා COොID-19 ්‍යාපතිය පාලනය සඳහා ඔවන්විසින් දරනු ලබන අකණ්ඩ ෑම අපි අගය කරන්නමෝ. පෞද්ගලි බස්රතල මුදල් හුවමාරු ප්‍රමය වෙනුවට පෙරගෙම් කාඩ් පතක් හඳන්වාදීමේ යෝජනාවක්්‍යෙරිපත්ති තිබෙනවා. කෙසේ වෙත් ඇැම් බස්සිමියන්. සංගම් ඊට එතරම් කැමත්තක් දක්වන්නේ නැහැ. මේ ගැන මාධ්‍යේ පලව පුවොත් පිළිබඳව අද ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනෙන්ද අවදහනය යොමුණ ස්තිිකට වෙනුවට හඳුන්නාදීමට යන පෙරගුම් කාඩ් පත් කමේයටදැඩි විරෝධය පළ කරනවා අන්ජන ප්‍රියන්ජිත් කියන්නේ ජනත සැව රත්නයිලිය පරජය මගින් ලබන මාසේදී බස්ටිකට් පත් එනුවට හඳුන්නාාදීමට නියමිතව ඇති පෙරගයුම්කාඩ් පත් ක්‍රමයට ැඩ විරෝධය පළ කරන්න බදත් ඒමගින් රට පුරාසටන විස පන්දසක් පමණවන පෞදගලික බස්කොදස්තරවරුගේ රැකිආහිම වන බාත් සමස්ථ ලංකා පෞද්ගලක වස්ත්‍රතිමියන්ගේ සංගමයේ ප්‍රධානලलेකම් අන්ජන ප්‍රියන්ජිත් දිවනි පත්තයට සසාධාන් කලතිය. අයින් සබු දැසක් කජන අපි බලන්නෝනේ ලේ චරිකාත් දික ජයන්නේ මොකතද ගේි කාටද කියලා. ඇතර මතුලින්. අපේ අයින්සක 15ොගොසරව ව किියාව අහිම लेෙනවනං අපිට චෙතරම් ලාබ ලැබුවත් වැඩක් කියනවා ි කියන පස තියෙනවා. විතට මශික පශ්නයක් තියෙනවා. අපිට අපේ සේවකාව පාලණය කරගන්න බැරි නං මේ දයා පාර තුටල වැඩක්ने. ඒ නිසා සේම के අපිට विශ්වාසයක් තියෙනවා. අවුදු කියත ා කා මේ 15ොස්රවයා නේද අපේ පවුල අපි जीවත් कर වන්නේ. ංකා පෞදකලි බසිමම්ියගේ සංක මේේසාභහපති, ගැමුණු විජේරත්ම හතාදක් වන්නේ ඊට වෙනස් සදහසක්. न තमाයි में दම අद साල්ली මිනිස්සු सा ට डने बसौ श्්‍රमा है वा මුदा र ්‍රश्් मे कोौ ंग से ताल නැති වෙන්න ්‍ර माතාගේ තියना ඒ තියना ළ තියन मेशක दमाई में काटක टैप करने मेක में मेක में मांगताने මේ අතිශෝක්තියක් පවෙනල මේ ක්‍රමවේදය කළාගප පල කිරීමට මන්‍යතන්නජ ගේහ කළගාටයෙනවා වන්ගන්න. . ස්වාතිීන මැතිවරණ කොමිස මේ කාර්භාරය සහ, එහි සාමාජික මහචාරය රත්න ජීවන් ූල් මහතා සම්පන්ධෙන් අදත් පක්ෂ විපක්ෂ අදහස් පලවනාා. රත්න ජීවන් හුල් මහත්මවයා දෙත්ව රට වැසි භාවයක් තියෙන පුද්ගලේ. එතුවා උතුරේදී ප්‍රකාශ කරනවා සිංහල පත්තරවල කුණු ගොඩුවල් කියන්න තමන්ට පුුවන්කමක් නෑ කියන ඒකන් එතුම හිතන සිංහල පත්තවල තිය සිංහල භාාව තියන කුණු ගොඩුවල් කිය අපි කවදාකත් කියන්නන්නේෑ දෙම පත්තරවල කුණ ගොඩුවල්තියන. දෙදම පත්තවල දෙමල භාෂාවෙන් ලියන ලිපි ගැන අපි කුණ ගොඩුවල් හැට අර්තනය කරන්නේ නෑ ඒකම පේනවා රත්නජීව හුල් හත්මයාගේ තියෙන ජාතිවාදී විසකුරු මනස. ඒවිතරක් නෙේ යොහ ශ්‍රී. පදුදජන පෙරවුණට චන්ද දෙන්න පා කියනකත් ඉතාම රිජුලෙස ප්‍රකාශකරන. මමහි තන්නේ ඒ හූල් මහත්මයා එතුමා ඇදිලියොම මාධ්‍යයට කිව්වා එතුමා කරපු ප්‍රකාශය. එතුමා කියන්නේ පේක්ෂක වන හම පක්ෂයක්ක් වු හම පක්ෂවලය යමකි චරිාධර්ම පද්ධතියක් තියනුණන මැතිවරණද ඒේවල කියන්නන්නේ නුසුදුසු පුද්ගලයන්ට චන්දය දෙෙන්න්නෙ පා ඒරෙන්න්න හුල් මහත්මක මේ කල්ලු බොරුවට නිකන්ගේ මහත්නෙක් අල්ලගෙන ිකන් ඒාව විවේචය කරුම වෙලා මේ රටේ දේශ පහල්ඥන්ට තීරණයක්ගන්න බැරිව වුණ. ප්‍රධානකාරය චන්දනෙමෙහි කොරෝනාා තමයි කියෙන ස්ථාවරයට එන්න බැරිවුණ. ආණඩුවහිටපු ස්ථාවරයට එරෙවහිටපු ප්‍රධානම කණ්ඩායක් තමයි. ස්වාදීන කොමසම ඇතිවරන්නණ කොමිසම ැතිවරණ කොමිසමට තමයි පලවෙනි වශයෙන් තීරණයක්ගන්න පුළුවන් වනේ චන්දක කල්දාානවායඒ කියන ප්‍රකාශ කරන්න ඉතාම නිරද උන් තීරන ගත්ත ඒ තීරය ගත්ත තැන ඉදම් මතිවන්න කොිසේ තුන්දනත්ක්ක ආන්ඩුව හොඳනැ ත්නරකයි සමමාරයව දිනාගන්න බලන සමාරයට උදව කරන්න බලන්න ඒක විදිය බලනවා ඒ දිනාගන්නඩ බැරිව තියෙන එක ප ප්‍රධාන කෙනෙක් තමයි හූල් මාත්‍යයක් අපටය අද මුළු රටක් ලෝකයක් අපට මැතිවරන්න කොමිසමදිහා බලාගෙනන්න උන්ගන්න තීරණය සම්මන් එතකොටඒ ීරණය ගන්න බලධාරින් තිදෙන විසින්. මේරට හැල්ලුවට ලක් කල්ලා උන්ගේ තීරණය ප්‍රකාශයට පත් නොකරින්න්න ති මංහිතනවා ඔුන් සම්මන්දයනුත් ඉදිරියේදී ජනතාව තිීන්දුවක් ගනීවි මොකද ජනතාවට රටට සිදුරන බලවත් අසාධාරණයෙෙන් දමකද. මතිවරණ කොමිසමය වගකීම කිසිදු ආකාරේර්ක අදතුවෙන්නේෙ නෑ. තිවරන කොමිසමේ විශේෂසාකච්ඡාවක් අදත් පැවැත්වෙනවා. මැතිවරණය පැවැත්වන දිනිය සම්න්ධය යේද තීරණයක් ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ රාජගිරිය පිහිටි මැතිවරණ කොමිෂන් සභහ කාර්යලයේදී අද මේසාකච්ඡාව ආරම්භ වයේ පෙවරු දහයට පමනණ. ගෙ සදදා ැතිවරන කමිම රැස්තුවීමෙන් අනතුරුව හි සහපති මහිද දේශප්‍රිය මහතා මාත් හයට පැවසුවේ මේ මස දහය එකොලහ සහ දොළහ යන දිනයන් හිදී අපේක්ෂකයන්ගේ මනාපංක සහ මැතිවරණය පැවත්වන දිනය ප්‍රකාශයට පත් කරන බවයි. ඒ අනුවෝ මෙබඩ විට අපේක්ෂකයන්ගේ මනාපංක ගැසට කරවසන්. අදදිනයේ දී ැතිවරණය පැවැත්වන දිනය සම්බන්තයෙන් ටීල්ණයක් ගනුවති බවයි වාර්තාාවන්නේ.COොVID-19 රෝගීන් වාර්තාාවීමේ අඩුවක්, ඊ දිනේ දක්නට ලැබුණා. ඒ වාර්තා වුණේ රෝගින් දෙදෙනකු පමණක් වනතර මේ වන විට සමස්ත රෝගින් සංඛාව එක්දහ සටසය පනස්නාවයක්. මේ වනිිට වාර්තාාවී ඇති COොවිD-19 රෝගී එක්දහ සටසිය පනස් නව දෙෙනගෙන් රෝහල් ගතව ප්‍රතිකාරලබන්නේ හත්සය අනුවක් දෙෙක් පමණ. රෝගින් එක්දහ පන හදධෙනෙකු පූර්ණන සුව ලබා රෝහල් වලින් පිටත්තු ගොස්තිබෙනවා COොවිD-19 ආසාධත වට සැපිට පුදගලින් හැත්තේ හත්ත දෙනෙක් පසුවන්නේ වෛත්‍ය අධීක්ෂණයටදයි. ඒ වාර්තා වූ රෝගීන් දෙදෙනගෙන් එක්ක අයකු නාවික හමුදා සාමාජිකෙක් වනා අතර අනෙක් පුද්ලයා කටා රාජී සිට දිවයිනට පැමිණි පුද්රයෙක්. මේ අතර ඒ එදනේ පමණක් CR පරේක්ෂණ එදහස් පන් හත්තැනයයක්ක්සික. ුණා ඒ අනුව මේවන විට සිදුකරඇති සමස්ත PCR පරෙක්ෂණ සංख්‍යාව අසූ දහස්තුූන් සිය දෙකක්. මේ අත COVID-19, ෝගීන්, ප්‍රී ආහරවෙලක් ලබාදි ලෙස සෞඛ මාත්්‍යවරිය නිලදහර ට උපදිස් ලබාද තිබෙනවා, AEඒ පවති ශේෂසා කච්චාවකදේ. ොවිදහ නම වැලදිච්ච රෝගීන්ට තමන්ගේ නිවසෙන් කිසිම කෑමබීම හෝ යම් කිසි දෙයක් මේ ඇයට ලැබෙන්න්නේන. එනිසා මේ අයට ප්‍රනීත කෑමවේලක් සහ ඉතුරු පහසුකන් ලබාදීම අපේ වගකීම. ඒ රෝගීන් වගේ තමන්ගේ ජීවිතය ගැන නොතකා. ඒ රෝගයාගේ කාමරයට ගිහිල්ල. ඒවා අතුපතු ගාන කම්කරුවන්ට එමනැත්තන් ඒළඟට ගිල්ල බෙහේි ලබාදන හෙද කාර මණ්ඩලට හෙමත් නැත්තම් මේ වද්‍යවරුන් අවශ්‍ය පහසකක් කියියල බද දෙන දෙෙසත්. ක් මත්්‍යශේ ේකතුමාට දැනුදුන්න. විශේෂයෙන් හෙදකාරය ම්ඩල වෙන්න පුළුවන් නොයකුත් කාරම්ඩල වෙන්න පුලුවන් තමන්ගේ ජීවිතය ගැන නොතකා මේ රෝගයාගාවට ගිහිල්ලා මේ කටයුත්තු කරපු ඒ කාර්ය මණ්ඩලවල අයට තමන්ගේ පවුල ඇත්තේ. අප විසින් ලබාදන පහසුකම් එක් ඉතා ම හොද හෝඩලේක ගිහිල්ලා දවසක් දෙකක් ඉඳලා ඒ පවුලයට එන්න අස්ථාව සලසල දෙන්නෙ කියළ ජනාධීපත්තුමාකකිව. ඒ සඳහත් අපි කටයතු කරන්න කියල සෞඛ්‍යමත්‍යංශයේ ඒේකම්තුමාට ම උපදෙස්තු වන්න. ේගය පාලනය කරගත නොහැකිවීම සහ අපපරික්ෂාකාරය ව්‍රියධහාවනය හේතුයෙන් ඊඒ මෙම අදත් රිය අනතුරු කීපයක්ම පවාර්තාවනා. වවන්‍යාව මඩුකන්ද අම්පාර දීගවාපය සහ, බන්්ඩාර වෙල ඔත්තෙකඩි අන ප්‍රදේශවලින් මෙමරි අනතුරුවාර්තාාවී තිබෙනවා. ජාපනිය ත්‍රුණාවලය 80 දෙක ප්‍රධහන මාර්කයේ වෞන්‍යාව මඩුකන්ද ප්‍රදේශ්වේදී අද මෙමාන තුර සිදුපති බුණා. මඩුකන්ද ජාතික පාසල ඉදිරිපිටදී මෙනිස අනතුරට පත්වතිබුණේ ්‍රරසකවෙලි ප්‍රවහනය කළ කුඩා ප්‍රවානේ ලොරිරතයක්. අන තුරින් ලොරිරතයේ රේදුරු තුවා සබා ඇති අත්තර හුට රතේ වේගේ පාලනය කර ගැනීමට නොහැකිව වංගු සහිත ස්ථානිකදී ලොරිතේ පෙරණනි ගුස් ඇති බවයි අනවරණය වී ඇත්තේ. සිදධිය සම්බන්ධයෙන් වෞ්‍යියාව මඩුකන්ද පොලසිය වැඩදුර පරීක්ෂණ පවත්වනවා. මේ අතර අම්පාර දීගවාපිය කාර්තියවූ මන්සන්දිය දීද ඒ මෙවැනිම අනතුරක් සිද වනාා. ඒ අධිවේගෙන් පැමණි මෝටර්රතයක් වේගේ පාලනය කරගත නොහැකිව දීගවාපිය කාාර්තියව මන්සන්දයදී පෙැරලියයාමෙන්. අනතුරෙන් මෝටර්වතේ ගන් ගත් පුද්ගලින් තුන් දෙෙකු තුවල ලබා ඇති අතර ඉන් එක්කයිකුගේ තත්ත්වේ බරපතල බවයි අපවාර්තාකරු පවසන්නේ. එලෙස අනතුරට පත්වතිබුණේ මාත්‍ර සිට දීගවාපිය දක්වා ගමන් කරමෙන් තිබූ මෝටර්වතයක් බණඩාර්වෙල හපුතලේ මාර්ගේ ඔත්ඒේ කඩේම් දුම්්‍රි හරස්මාර්කයේදී යේ පසරුවේ තවත් අනතුරක් සිදබුණ. නතුරු හුල් ස්ථානයක්කූ ොතේ කාලේ දුම්්‍රිය හරස් මාර්කය අසනදී මෑතකදී සිදුව වූ හැට අටබන රිය අනතුරේ බහි පොිසිය පවසන්නේ. කොලව සිට බදුල දක්වා කුළුපඩු ප්‍රාණ කරමින් තිබූ ලොරි රතයක් මිලස්ස අනතුරොට පත්තුලා. ලොඩිරතේ තෙරිංග අක්‍රියවීම හිේතුවෙන් අනතුරව සිදුවී ඇති බවයි මේ වන විට අනවරන වීඇදේ. පොලිසි නිල්ධාරයෙන් පිසක් විසින්. Lල්ියේ ප්‍රදේශයේ දී සිසුවෙු රැගනයම සම්පන්ධයෙන් අද ජාතික පොලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරති බුණා. එකකුත් තුන්වැනිදා දෙමව්පියන් නිවසේ නොමැති අවස්ථාවක පොලිසේ විසින් මෙලෙස රැගෙනගොස්ඇත්තේ දා හතරවඇද සිසුවෙක්. ජනිවසතුන් ව රගමන්දය හිපන්කන්ද ප්‍රදේශයේ පිහිට මෙ නිවසට අකරස බොලි නිලධාරෙන් පරික් පැමණතිබුණේ සොරකමක් සබන්ධින් පරීක්ෂයක් පැවත්වීම සඳහා.කුර ස ොලිස අනයක් සිටම පරිස. අදාල නිවසට පැමණෙන් කාර CCTV කැමරාවලද මෙෙලෙස සටහන් වතිබුණා സ ක පැ ി ප ක. මේ දරුව කතා කල්ල වවා ෙතට පොලිසිේන් ඇවිල්ලයි කියලා පොලිසිය ඇවිල්ලගේෙටවාසේ පොලිසිෙන්න්වට ම කතා කලුව අප ඔතුමා ගකතර ඉන්න ඔබතුමාකුරැස් ප්‍රේය කරු ය අරෙන කරු හරගෙන පුරු ම දියරගෙන න අපිට කු රග දෙද කියෙ මක මත ම ටපට ප්‍රදශයන්න විනාටිත්තිහක් විනාට හදරිි පහක්කන කටනවා මේනකං ඉන්න කියලා. ට පහක්විර වගේ ගියා ඊට පසේ මගේ මෙ අෞු්දාාහත්‍රවය සති ලොකකූතා කතා කලට අත්මම් පොලිසින් අරයනයි. මම පාට පැල්ල අත ස්සලේ වාහනේ නවතගත්ත. කරුදුන් න් පපස දරුව දහ කරන්නකවා. ය ඒ වාහ දග ර ර දර ප රු ල හ ද දර දහතරත් ොි ගේ හත හැරද සිසුව පවසුවේ. මවසාාවේ නිවසේ සිත තමන් සහ තම සහෝදරය පමණක් බවයි ඒක ාට දැල යෝයි කියලා. ම බයින ක්ක පොල ල ය දර හිටිය ඒ බයින දරෙට ස් ා ටය ක හතර තත්න පට බැක ප වා එක් අ නය. මංකෝම අල්ල දාලයන්න බැතන ල්ලී න. ඇස කම කාමර ල යොයිම ලැස් ලක්මට ඇ ජස්තේ මවදාග මම් බඩුයගේ හට පට පොල ල් ර ක ම ගේ එන කොටත් දරවා කාම්රේ න. ඔ තියාගෙන මොන තද කනන්න නහට අදල සිද්ධය සබන්ධයෙන් වහම නීතික ක්‍රාත්මක කලේතු බව සිල් සං විධහන පෙන්වාදනවා අත අර් ගාත්ම කර න දර ත්ම කන ැන නි දරවා ප ක්කන නයකම සබට ව යාම වන්න ජාත්‍යන්ත මානක ම සබ පැමිරු පොලිසි සින් ිලස ලවයිස්කාර ලමයක ැගනයම සම්බන්ධයෙන් අප ජාතික ළමමාරක්ෂ අධිකාරයේ සභාපති මහචාර්ය මුදිත විධාන පතින මහතාගෙන්ව මසේමක් කලා පොලිසිය විසින් ළමයකු අත් අඩංගුවට ගත හැකි ප්‍රධාන අවස්ථාව දෙකක් තිබෙනවා. කිසියම් ළමයකුට භාරය හා ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් ඇති වුණහොත්. එවැනි අවස්ථාවක පොලිසියට හැකි එම දරාව ළම පොලිස් බාරයට ගන්නට. දෙවන අවස්ථාව තමයි. කිසිම් ළමයකු නීති උල්ලංගනය කිරීමක් කළහොත් ඒ ළමයාවත්ාව පොලිස් අත්තඩං ගොට කිරීම හැකි අවතිබෙනවා. එනම් කිසියම් ළමයකුට භාරකාරත්වේ හෝ රැකවරණය පිළිබඳ ප්‍රශ්නයක් නැති අවස්ථාවක හෝ. ඒ ළමයා නීතිය උල්ලංගනය නොකර ඇති අවස්ථාවක එවැනි ළමයකු පොලිස් බාරයට හෝ අතඩංගුවට ගත හැකිද. විරාමේ නනතුරුව තවත් දේශය පෝතක් ඇතටයි අවධානය. ඔව බස්නහිර පලාත් බද්ි කොට්ටායේ පොලිස් පරික්ෂක R තිෙකරත්න්න මහතා. පස්කු රුදා බෝම ප්‍රහරය සම්බන්ධයෙන් විමර්ශණ කරෙන ජනාධිපතති විර්ශණ කොමිෂන් සබභාව හමේ පරස් පරක්ෂ ලබදීම පිළිබඳ කොමිෂන් සභාව අවදහන්නේ ජම වනා ඒ ඒ යෙදින ඔහු කොමිෂන් සභාව හමුවේ සාක්ෂී ලබාදුන් අස්ථාවේද. හොඹ කොට පොිස්තහන අනයක්කර පස් නාහිර පලාත් බද්ි කොට්ාශේ ස්ථාධිතිවරය වශයෙන් කටයතු කනවා දෙදස් දහනවේ අප්‍රේල් විසි එක්නදන කොඹම කින්ක්ස් රි හොටේ ොෝමි පිරිිසද අවස්සාාවේ ඔහු එම සහනයට වර්තා කළ බයි කොමිස මහමුවේ සඳහන් කලේ. එම අවසාේ කොමනගගේේ පිහිතාඇති තව හෝටල්ත්කිහි පේකට දුරකත නැතුම් ලබ දෙමින් ඒවා ආක්ෂාව තරකරගන්නාලෙස උපදස්තුන් බව සාක්ෂකර ඩදිදුරටත් සඳහන් කලා. එමවස්සාවේ රජයේ අධිනීකනවරිය ඔහුගෙන් විමසාසිතියේ කොල්මටාච් සමුද්‍ර හෝටලේ ආක්ෂක කලබන ට දුක ැ ක් තු හස හ කල වැ දුරක නැතුමක් ලබ ගත්ව මට ැ හ දුරක තුක් හ ක්ෂ ළමනකරු බ ීතිව ඳහ ඇ යි ජ දික් ම හ නො න්න. රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට වැඩි තබීමේ සිද්ියකට යොදාගත් මෝටර් රථය පොලිස් බහරයට ගැනතිබෙනවා. බස්න අහිර පලාත් බුද්ධි කොට්ටාස නිල්ධහරින් ඒ රාත්‍රයේ අදාළ මෝට රථය පිළි අන්දල ප්‍රදේශය නිවසක, ගාල්කර තිබේදී සොයා කත් අතර සැකරුවෙකුද අතරංගොටගැනීමට කටයුතු කර තිබෙනවා. සගේමස දහනම වනිද රත්මලාන සොයිසා ප්‍රදේශය පේට මෙම ව්‍යාපාරකිස්ානයට කඩු රැගෙන පැමණි පිරිසක් එහිදපලවලට පාරදිී පුදගලයකුඩ තුවාලසිදු කලා. ඊට දින දාහකට පසුව ටී පනස්සය වර්ගේ ගිනියවිරගෙන පමින් තවත් පිරිසක්, ව්‍යාපර් කිස්ථනයට වැඩ ප්‍රහර කෙහි පයක් කල්ල කලා සිද්ධිය සම්න්ධෙන් විමර්්ණය කළ පොලසියසා විශේෂ කාරි බලකාය සකරුවන් කීප දෙෙනකු අතර ගනීමට කට යතු කලා ීම පැමි පුදகளின்ින් සහවෙඩතබීම පැමිපුදගලින් එකම මෝටරතයක් භාවිතා කර ඇති බවට අனாාවරණය වී ඇති අතර, ඒ රත්‍රී එම රතේද සොයාගනීමට පොලිසියට ැකිුණ. ඒ පිළියදල, කොස් පලවත ප්‍රේශේ නිවසක්ඉදිරිිට ගාල් කරතිබිය ද. ස්නහිර පත් පුද්ධි කොටட்டாශ නිධරින් කළ එම මෙහේදී. රතය පැදූ ද කලயாද අත්த்தடங்கோடගත් අතර එම රතය குළීපනමත ලබාගත් එකක් බවටයි அனாවරණ වඇ. අතරංගඩගත් සැකරු මේවනවිට, ඩුබායිහි වවෙසෙන බද්‍රව ජාරම්කරුුවක් ව පැවසෙන රත්මලානේ ධර්ම සිරනෙමැති තැමත්තාගේ උපදෙස් පරිදි කටේතුකර ඇති බවයි අනාවරණය වී ඇති. මෙ අතර කුුණෑගල කෑරගම ප්‍රදේශය නිසක මත්‍රව ජාවාරම සිදුකර යන බවට ැබුණ තොතුරට අනුව, පොලිස් නෙධාරින් පරිසක් එම නිවස පරිීක්ෂා කරතිබෙනවා. ඒේත් නිවස් ම දත් කලය ඳහන් කළේ තමන් කිසිනු මත්‍රව ජාවාර්මකට සබන්න මැති බයි. ල මට මට ඇ බරව ට හිත හරිගත් ද ගතිෙ මංක ස කරන්න කියලා මො ප ද ල ප තුන් මට ම ැම් ේ. සම්බන්ධෙන් අප පොලිස් මාධි ප්‍රකාශක කාර්යාලයෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයකු සඳහන් කේ යම් පුද්ලෙකු සම්න්ධයෙන් තොරතුරක් ලදහොත් ැබී ඇති නීති ප්‍රතිපාදන මත අදාළ පුදගලයා හෝ යම් ස්ථානයක් පරික්ෂා කිරීමට පොලිසියට බලයක් ඇති බවයි. මේ අතර මත් පෙති හා මත් ද්‍රව්‍ය ජාවාරමක් සිදුකරගනගිය යුුවලක් මහරගමදී අත්තරංගෝට ගෙනැතිබෙනවා. නුගේ ගොඩ කොට්ටාශ දෂනමර්ධන ංශයටටලාද තොරතුරක් මත ඔවුන් සිදුකළ මෙහුමකදී මෙම දෙෙන අතරංගෝට ගනු ලබවා. කැටමයින් අයිස්, ගංඥා සහ මත්පෙති තොගයක් මෙ ුල සන්තකේතිබී පොිස් භාරයට ගෙනැතිබෙනවා. මෙ අතර නාන රල්ලවල්ල ප්‍රදේයේදී විසි අහෙවරරිදි තරුණයෙකු ගෙලපා ඝාතන කිරීම සිදධිය සබන්ධය තරුණයක් ඇතුළු සකරන් සියව්නෙක් අතරංගට ගෙනැතිබෙනවා. අතරං ගොරගත් තරුණිය ගාතන ලක් වු තරුණගේ පෙමතිවටයි අනාවරණේ වී ඇත්තේ. අදාල තරුණිය සග තවත් ප්‍රේම සම්බඳධතාවක් පවත්වාගනගේ පුද්කලෙකුද, අත්තරගොටත් පිරිස අතරවන බව අපවාර්තාකරු සඳහන් කලා. ල අද අවසන් සක දවසක් .